Hari. අපි මේ හෝම්වර්ක් එක බලලෙමු ඉස්සරලා ළමයි කීප දෙනෙක්ගෙන් අහලෙමු. අත උස්සන්න කතා කරන්න කැමති කෙනෙක් පට්ටක් ගාලා අත උස්සන්න. ඉස්සර වෙලා මතිස්සේ දුල්ෂානි. දුල්ෂානි. ඒ මගේ අක්කාගේ නම. අයියෝ, ඔයාගේ නම මොකද්ද? යුලාන්. ආ, යුලාන්. රීනේම් කරන්න බැරිද? පුළුවන් සර්. ආ, රීනේම් කරගන්න. යුලාන් මට මේ වාක්‍ය ටික අද්දවද පුතා? මතක ඇතුව පොත ගේන්න, be sure to bring book. මතක ඇතුව ගේ ඇතු ගන්න be sure to sweep the house. නියමයි ආ සුපිරි. යුලාන් නියමයි ආ. අපි ගමු. හරි, thank you පුතා. යුලාන්. හරි මගේ පුතේ. ඉරුෂි. 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 වාක්‍ය හදුවද? හදුවද? ඔව් සර්. ආ, හිරුෂි කොහෙද ගියා? ගියා කොහෙද? ආ, රයිට්. මට මේ වාක්‍ය ටික කියන්න හිරුෂි, මං හරිද වැරදිද කියන්න මොකද? ඔකේ සර්. ගෙදර වැඩ කරන්න be sure to do homework. මතක ඇතුව ඔයාගේ බෙහෙත් ටික ගන්න be sure to get your medicine. මතක ඇතුව ක්ලාස් එකට එන්න be sure to come to the class. මතක ඇතුව හැමදාම නාන්න be sure to bath every day. මතක ඇතුව එළවලුට ගේන්න be sure to bring vegetables. හරියටම හරි. නියමයි ආ. තනියමද හදුවේ? ඔව්, yes sir. ආ, නියමයි. හොඳ ළමයි ආ. වේලදන හොඳ වාක්‍ය ටිකයි. ඔකේ. අපි තව යාළුවෙක්ට chance එක දෙමු පවුනේ ඒගොල්ලොත් කතා කරන්න ආසයි නේ පුතා. අපි තව ළමයෙක්ව ගමුනේ දෙනකොට. අපි තව ළමයෙක්ව ගමු. අපි ගමු දැන් කොල්ලෙක්ව. බුද්මින මහෝග. පුතා යසින්. යසින්. Good morning sir. Good morning. වාක්‍ය හදුවද? ඔව් සර්. හා, මට කියන්න බලන්න මං හරිද වැරදිද කියලා බලන්න. මතක ඇතුව කාරේ ස්ටාර්ට් කරන්න be sure to start the car. මතක ඇතුව ගෙදර වැඩ කරන්න be sure to do homework. මතක ඇතුව පැන්සලක් දාගන්න be sure to සර් දාගන්න කියන එක දන්නේ නැහැ. put කිරේ ගන්න. put a pencil. මතක ඇතුව බුදුන් වදින්න be sure to worship. worship Lord Buddha. මතක ඇතුව පන්ති යන්න be sure to go to the class. හරි. මේ කවුරු හරි කෙනෙක් උදව් කරානේ. පුතා. ඕ, මයික් එක ඔෆ් කරගත්තානේ. දුවෙක්ව ගමු. කෙත්මි. ඔව් සර්. හදුවද වාක්‍ය ටික? ඔව් සර්. තනියම හදුවද? ඔව් සර්. ආ, නියමයි. මට බලන්න. වර්ධනය කරන්න. be sure to develop country. මතක ඇති.
ඒක මහින්ද මාමටද කිව්වේ? කොටාවේ මාමට. මතක ඇතුව නිදා ගන්න. Be sure to sleep. මතක ඇතුව පාසලට යන්න. Be sure to go to school. මතක ඇතුව කාරය සෝදන්න. Be sure to wash car. මතක ඇතුව වේගයෙන් දුවන්න. Be sure to run fast. මතක ඇතුව කාරයට call කරන්න. Be sure to call teacher. මතක ඇතුව පොත කියවන්න. Be sure to read book. මතක ඇතුව එළියට යන්න. Be sure to go out. මතක ඇතුව වතුර බොන්න. Be sure to drink water. දැක්කද වාක්‍ය හොඟයි හදුවනේ? 10ක් හදුවා සර්. නියමයිනේ. හරි හොඳයි. මගේ අත්තර හොඳයි. එහෙම තමයි ඉන්න ඕනේ. හරි හොඳයි. යා පුතාගේ ගෙවල් කොහෙද? ගාල්ලේ හර්මල්ගොඩ. හරි හරි. ලොකු නාම කවුද වෙන්න ඉන්නේ? ටීචර් කෙනෙක්. මොන ටීචර් කෙනෙක්ද? නෑ. ඉංග්‍රීසි ටීචර් කෙනෙක්. ආනේ ෂෝක්නේ. එතකොට මේ ළමයිට බණින්න තර ටීචර් කෙනෙක්ද අහිංසක ටීචර් කෙනෙක්ද වෙන්නේ? අහිංසක ටීචර් කෙනෙක්. හරියට. තාරියක් එහෙම ඇඳගෙන ඉස්කෝලේට යනවද? හරි. වෙල් ඩන් පුතා. බලන්න මේ ළමයා වාක්‍ය 10ක් හදලා. එහෙම තමයි ඉන්න ඕනේ හොඳ ළමයි. අපි ගමු සෝහානයා. සෝහාන්. මතක ඇතුව එළවලු ගේන්න. Be sure to bring vegetable. මතක ඇතුව ගෙදර වැඩ කරන්න. Be sure to homework. මතක ඇතුව බත් උයන්න. Be sure to cook rice. මතක ඇතුව නිදා ගන්න. Be sure to sleep. මතක ඇතුව දුවන්න. Be sure to run fast. අර මේ මතක ඇතුව ගෙදර වැඩ කරන්න කියපේ කියන්න. Be sure to homework. එතකොට මේ be sure to වලින් පස්සේ මේ ක්‍රියාපදයක් නැහැනේ. Be sure to homework. මතක ඇතුව ගෙදර වැඩ කියලා ඒක අදහස. කරන්න කියලා කොහොමද කියන්නේ? Do කරනවා කියන ක්‍රියාපදේ හරිද? හරි සර්. Thank you sir. හරි පුතේ. දුවෙක්ව ගන්න. නික්ලේෂා. ඔව් සර්. හදුවද වාක්‍ය පහ? ඔව් සර්. බලන්න කියන්න. මතක ඇතුව අරුණ සර්ගේ පන්තියට යන්න. Be sure to go to අරුණ සර්ස් class. මතක ඇතුව මල් කඩන්න. Be sure to pluck flowers. මතක ඇතුව බෙහෙත් බොන්න. Be sure to drink medicine. මතක ඇතුව ගෙදර වැඩ ලියන්න. Be sure to write homeworks. මතක ඇතුව ගිටාරය වාදනය කරන්න. Be sure to play guitar. නියමයි. ගිටාර් ගහන්න පුළුවන්ද? බැහැ සර්. නෑනේ. මට ආසයි ගහන්න නම් ඒ වුණාට මටත්. අර නියමයි ආ. නික්ලේෂා හොඳ වාක්‍ය ටිකක් හදලා තියෙනවා. Thank you sir. හරි. අපි ගමු පුතේක්ව දැන්. හිරුන්. හිරුන්. මතක ඇතුව ගෙදර වැඩ කරන්න. Be sure to do homework. මතක ඇතුව මට කෝල් කරන්න. Be sure to call me. මතක ඇතුව මාව හමුවන්න. Be sure to meet me. මතක ඇතුව බෙහෙත් ගන්න. Be sure to take medicine. මතක ඇතුව ගෙදර යන්න. Be sure to go home. නියමයි. තනියම නේ හැදුවේ. ඔව් සර්. ඔයගොල්ලෝ බලලා පොඩ්ඩක් කටහඬ ඉන්න කියන්නේ.
කෑ ගහනවානේ. දුවෙක්ව ගන්න එතකොට වැඩි ඉවර කරනවා මං. Mayumi, Mayumi, oh sir, pakai dua atau pak? Oh, kian balan? Mata kayak dua kayak makan nih. Be sure to eat food. Mata kayak dua gederian nih. Be sure to come to the home. Mata kayak dua kare sodan nih. Be sure to wash the car. මතක ඇතුව මහන්සි වී වැඩ කරන්න work hard මතක ඇතුව මට call කරන්න be sure to call me මතක ඇතුව පන්තියට යන්න be sure to go the class හරි තනියම වාක්‍ය ඇදුවේ ඔව් නියමයි ආ හරි හොඳයි මේ ගෙදර කවුද ඉන්නේ අම්මයි තාත්තයිද අනේ මයික් එක ඔෆ් කරගත්තා නේ ළමයි අම්මයි තාත්තයි අක්කල දෙන්න ආ හරි 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 සිලුමි හරි මම වාගෙන් අහන්නේ වාක්‍ය පහ නෙමෙයි ඔයාට මතකද මම ස්පෝකන් වලට වචන වාක්‍ය රටා දෙකක් කියලා දුන්නා අනේ ඔයා වෙන්නේ නැන්දි ඔයා ඔයාගේ වැඩක් බලා ගන්නකෝ දැන් ඔන්න නිරුමි කියනවා අනේ මේ බලන්නකෝ මේ නිරුමි මහත්දලා නැන්ද කෙනෙක් කියනවා ඇවිදින් කියනවා අනේ බලන්නකෝ මේ ළමයා කන් නැද්ද මන්ද පෝතණයෙන් පෙළෙනවා වාගේ කෙට්ට වේලා එතකොට අපි මොකද කියන්නේ අනේ මේ නැන්දේ ඔයා ඔයාගේ වැඩක් බලා ගන්නකො කොහොමද කියන්නේ you mind your own business you mind your own business අනේ මේ ඇන්ටි you mind your own business නැන්දේ ඔයා ඔයාගේ වැඩක් බලා ගන්නකො කියලා අපි නැන්දර තත්ත්වයක් දානවා ඊට පස්සේ ඔන්න අපි දෙන්න දැන් හොඳ යාළුවෝ තව ඉස්සරහට ගියාගෙන පස්සේ ඔන්නවා මට කෝල් එකක් දෙනවා අරුණ සර් මේ මම විභාගේ පාස් මේ මට ඒ නමයක් තියෙනවා ඊට පස්සේ මම ඔන්න කතා කර කර ඉන්න ගමන් මං කියනවා නේ ඉතින් මොකද වෙන්නේ කොහමද මුඟ කාලෙකින් කතා කරේ කොහමද ඉතින් මොකද වෙන්නේ කොහමද අහන්නේ මොකද වෙන්නේ ඉතින් what's up ඔව් what's up ඒක පට කාලා කියන්නේ what's up what's up what's up what's up අන්න what's up තව ඉදිරියට කියන්නේ ඉතින් මොකද වෙන්නේ what's up අර තව ඉදිරියට තව එකක් කියලා දුන්නනේ What's going up? What's going up? Nemi, what's going? On, on, on. Ah, ये क्या What's going on? अभी हम बैठ गए ना? Ah, नहीं. Then लोगों बाबे एक के लो आने. सामान्य पहले ले ले. इतनी मौका तो भी नहीं. What's going on? इतनी मौका तो भी नहीं. What's up? What's going on? बात के बात क्या दुआ द? Oh sir. अभी ये बात के बात क्यों दुआ द? हाँ sir. हाँ क्या है? මතක ඇතුව නාන්න be sure to bath මතක ඇතුව සෙල්ලම් කරන්න be sure to play මතක ඇතුව call කරන්න be sure to call මතක ඇතුව කෑම කන්න be sure to eat food මතක ඇතුව රූපවාහිනිය නරඹන්න be sure to TV ඔයාගේ ඉන්නේ නාන්න නැති යාළුවනේ ඒක තමයි කියන්නේ මතක ඇතුව නාන්න කියලා නාන්නේ තියාලෝ දින්නේ නෑ වාක්‍ය වලට නේද උදාහරණ දෙකක් අපි ලිව්වේ නියමයි පුතා හොඳ තනියම දැහැදුවේ ඕ සර් නියමයි හරි මගේ පුතේ thank you sir හරි පුතේ හරි අපි ගමු තව එක කොල්ලෙක්ව බලන්න කලින්දු ඔයා ඔයාගේ වැඩක් බලා ගන්නකො
මගේ කලු සුදුවට නැහැ අර ගෙදර ක්‍රීම් එකක් තියෙනවා මේ අපේ අක්කගේ මම ඒකේ ගාලු සුදු වෙනවා ඔය ඔයා ගාට බලා ගන්න අපි කොහොමද කියන්නේ you mind your own business ඒක බය වෙන්න කියන්න ඕනේ යකෝ you mind your own එහෙම නෙමෙයි පට ගාලා කියන්න ඕනේ you mind your own business එහෙම කියන්න ඕනේ සද්ද දාලා මේ නැන්ද ඔයා ඔයා ගාට බලා ගන්න you mind your own business WhatsApp What's up? අපි එක ලියා ගන්න new words පොතේ ලියා ගන්න මගේ රත්තරන් පුතා මේක ලේසි එකක් සහ අපිට නිතරම පාවිච්චි කරන එකක් ලියා ගන්න new words පොතේ මගේ ලියා ගන්න let කමාව s එකතු කිරීම ක්‍රියාපද let's ක්‍රියාපද Make a tail, ma. Api, it's tailing at Dala, moo kielai dan moo. Api, moo. Make a new words, salaliagan, eh? Api mugakari karamu kielau, kulungi me. Visit pahadu with the result dan ang kinakata at tawa, is follow on the area. Jipai, yan, අද මේ දානවා කියලා තමයි කිව්වේ ඊට පස්සේ මම ඉන්නේ නිවුස් වලටත් දාලා එහෙම මොනවත් කිව්වේ නැහැ හැබැයි අද ප්‍රතිඵල දානවා කියලා නේ ප්‍රතිඵල දැම්ම නම්ද හොඳ නැත්තම්ද හොඳ ප්‍රතිඵල දැම්ම නම් හොඳයි නැත්තම් හොඳයිද කොහොමද හොඳ දැම්මේ නැත්තම්ලු අනේ සිතේ අය මිත් කියන්නේ දැම්මේ නැත්තම් කියලා ඈ කියා ඉතුලි කියන්නේ දැම්මේ නැත්තම් කියලා. දැම්මනම් හොඳයි. චලිතයට විභාගේ ලේසි වෙන්නේ නැති ෂුවර් එකට. මයුමියටත් ලේසි. දැම්මනම් හොඳයි. දැම්මනම් හොඳයි. දැම්මේ නැත්තම් හොඳයිලු. ලෙහන්සට විභාගේ අමාරු වෙලා. කයිෂටත් අමාරු වෙලා. හරි. පුතා. දැන් මෙතන මේ ඔයගොල්ලෝ කට්ටියම මේ ආසයිනේ දවසක මේ ලොකු මිනිස්සෙක් වෙන්න ලොකු මිනිහෙක් කියලා හොඳ නෝන කෙනෙක් වෙන්න හොඳ මහත්යෙක් වෙන්න නේ වාහනයක් එහෙම අරගෙන අම්මයි අප්පච්චි හුඟ මහන්සි වෙනවා ඔයගොල්ලෝ වෙනුවෙන් හුඟ මහන්සි වෙනවා එතකොට අම්මලා අප්පච්චිලාට සලකන්න ආදරෙන් බලා ගන්න ඔයගොල්ලෝ කට්ටියම ආසයිනි පුතා ඒකට මේ මේ ශිෂ්‍යත්ව විභාගය කියන එක බොහොම චූට විභාගයක් පුතා අදාළව නැති විභාගයක් සහ මම නම් ආසම නැති විභාගයක් ඇයි දන්නවද මේ ශිෂ්‍යත්ව විභාගයෙන්ද අපිට අපේ චූටි කාලේ නැති වෙලා තියෙනවා අපි අපි මම චූටි කාලේ යාළුවොත් එක්ක සෙල්ලම් කරා උදේ ක්‍රිකට් ගහන ගියාට පස්සේ හවස උදේ කෑම කන්නේ නැතෝ යන්නේ උදේ 8ට විතර ගියන් පස්සේ හවස 5 6 විතර එනකොට ගෙදරින් කන්නේත් නැහැ ඔය තියෙන මොනවා හරි දෙයක් කාලා මේ අපි ජීවිතේ සතුටින් හිටියා සතුටින් වින්දා හැබැයි මගේ පුතාලට මේ සිස්ටම් එකත් එක්ක ඒක සතුට නැති වුණා ඒ ළමා කාලේ නැති වුණා මං ආසනයේ ඉඳ ශිෂ්‍යත්ව විභාගයේ අපි ඊට පස්සේ මහන්සි වෙනවා අය සේ විභාගයට 6 වසරේ ඉඳන් සාමාන්‍ය පෙළ විභාගයට
ඒක වැඩේ අතාරින්නත් බෑ මොකද අතාරින්න බැරි මේක ලොකු රේස් එකක් තියෙන ලොකු තරගයක් තියෙන්නේ ඔයා පහ වුණොත් ඔයා වැඩේ කරන්න නැතුව ළමා කාලයේ භුක්ති විඳිනවා කියලා හිතියොත් අවසානයේ අපිව පහ කරගෙන සෑහෙන මිනිස්සු ටිකක් ඉස්සරහට ගිහිල්ලා සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ නම් තීරණාත්මක විභාගයක් ඒක පාස් වෙන්න ඕනේ විභාගයක් උසස් පෙළ කියන්නේ ජීවිතේ තීරණය වෙන්න ඕනේ විභාගයක් හැබැයි මගේ පුතේ හොඳට මතක තියාගන්න ශිෂ්‍යත්වේ පාස් වෙනවා නම් පාස් වෙයි ෆේල් වෙනවා නම් ෆේල් වෙයි ඔගොල්ලෝගේ ජීවිතේ අලුතෙන් පටන් ගන්න ඕනේ හැමදේම අමතක කරලා අලුතෙන් පටන් ගන්න ඕනේ මම මගේ ජීවිතේ මම මෙච්චර දුරක් මට එන්න පුළුවන් වුණේ මට හම්බ වෙන හැම බාධකයක්ම මට හැම හම්බ වෙන හැම දෙයක්ම මේ මටත් මගේ ජීවිතේ අභියෝග තිබ්බනේ පුතේ මටත් මගේ ජීවිතේ මේ ගමනෙන් අභියෝග තිබ්බා මම ඕගොල්ලෝ කියලා දෙන්න මම කොහොමද ඒකට මුණ දුන්නේ කියලා මං හිතන්නේ මට මොනවා හරි දෙයක් නැති වෙන්නේ මම හැමදාම හිතුවේ මට මොනවා හරි දෙයක් නැති වෙන්නේ මට ඊට වඩා හොඳ දෙයක් මට හම්බ වෙන්න මම හිතන්නේ මට උමනාව තිබුණේ මගේ උපාධිය මං කරේ ඉන්ටර්නැෂනල් ස්ටඩීස් ජර්මන් භාෂාව මේ කැම්පස් එකේ මට උමනාව තිබුණේ එම්බසි එකට තානාපති කාර්යාලයකට ජර්මන් වල හැබැයි ඒක මට යන්න බැරි වුණා මට උමනාව තිබ්බා දවසක ලොකු මිනිස්සෙක් වෙන්න මේ මට ඒකට යන්න බැරි වුණේ අපේ ගෙදරින් ආසනේ මං රට යන්න අපේ අම්මලාත් එක්ක ඉන්න ඒගොල්ලන්ට එහෙම ආසයි අම්මගේ පුතාන්නේ මං ඒ හින්දා මේ මං ඒක මං කැප කරා හැබැයි මං හිතුවා මට කවදා හරි මේ හරියන්න ඕන මං ඒගොල්ලන්ගේ උත්තරේට ඔළුව නමලා මං පැත්තකට වුණා ඒ රස්සාවට ඒක ගියා නම් හරි විනෝදයි ඇයි මාස 6ක් ජර්මන් වල මාස 6ක් ලංකාවේ අනික මේ ලංකාවේ ඉන්නවටත් ලොකු පඩියක් එවනවා ජර්මන් වලත් ලොකු පඩියක් එවනවා හැබැයි ඒ වුණාට මේ මම දන්නේම නැතුව මං හිතා ගන්න බැරි විදිහට මම ගුරුවරයෙක් වෙන ආසාව තිබුණේ නැහැ මට කොහෙත් මට ගුරුවරයෙක් වෙන උවමනාවක් තිබුණේ නැහැ මං කොහොම හරි ගුරුවරයෙක් වුණා ඒක මං අර බලාපොරොත්තු වෙච්ච ජීවිතයට වඩා හොඳ ජීවිතයක් මට හම්බ වුණා සෑහෙන ඔයා හිතන්න මිනිසුන්ගේ ආදරය ලබන්න මෙච්චර මිනිසුන් ගොඩ දාන්න මෙච්චර මං හින්දා එක තනි මිනිස්සෙක් හින්දා ළමයි දහස් ගාණක් ඔළුව උස්සද්දි හිතන්න ලංකාව වටේ දැන් ඉන්නවා ලංකාව වටේ දහස් ගාණක් ළමයි උගන්න එතකොට ඒකින් ලබන සතුට ආත්ම තෘප්තිය ළමෙක් ඉංග්‍රීසි කතා කරනවා දිහා බලලා පේපර් එකේ ලකුණු 100ම ගත්තාම පස්සේ ඒකට එන සතුට අම්මා කෙනෙක් කතා කරනකොට අනේ සර් මගේ ළමයාට ලකුණු 20 ගණන් හිටියේ දැන් 90 ගණනකට ලකුණු තියෙනවා ඒ සතුට පුතා ඒ හින්දා ඔයගොල්ලෝ මේ දේවල් නැති වුණොත් කමක් නැහැ හිත හදාගන්න අන්න අරුණ සර්ගේ ගෝලෙ එහෙමයි ඉන්නවනේ පුතා හරිද ශිෂ්‍යත් විභාගයේ ෆේල් වෙනවා නම් ෆේල් වෙච්ච දේ ඔයගොල්ලෝ විශ්වාස කරන්න මට ශිෂ්‍යත් විභාගයේ තිබුණේ 112යි ඔව් 112යි ඇත්තටම 112යි හරිද පුතේ මගේ ශිෂ්‍යත් විභාගයේ ෆේල් අපේ තිබුණේ 130 ගණනකින් බලන්න මගේ ශිෂ්‍යත් විභාගයේ ලකුණු 112යි මගේ අපච්චි ගුරුවරයෙක් ඒ ගුරුවරයෙක් කියන්නේ මේ වත්තේ මිනිස්සු අපේ අපච්චිට හරිය ගරු කරනවා ආදරේ හැබැයි අපේ අපච්චිගේ පුතා ශිෂ්‍යත් විභාගයේ ෆේල් ලකුණු 112යි අපේ අපච්චි කියේ පුතාව කමතක් කරලා දාන්න ඕක මොකක්ද මේ ශිෂ්‍යත් පාස් වෙච්ච ළමයි නුත් කියේ මං කෝලේ අපච්චි ඔයෝ ඔබ මොකද්ද පුතා අපි ඊළඟට වැඩි ගේම් එක ගහමු අපි පුතා සාමාන්‍ය පෙළ විභාගය කරා ඒ ලෙවල් නීට් එකට කරගත්තා දිනන්න මොන විභාග දෙකනේ කෙලින්ම පළවෙනි පාරෙන් කැම්පස් ගියා ඊට පස්සේ අද වෙනකොට මට ඕනේ තැනට මම ඇවිල්ලා ඉන්නවා ඒක රජයේ ගුරුවරයෙක් වෙනවට වඩා රජයේ රස්සාවක් කරනවට වඩා ඒගොල්ලෝ අවුරුදු 10ක් විතර ඔට්ටු වෙලා ගන්න පණි අපිට මාසෙන් දෙකෙන් අපි ගන්න ඒ හින්දා ජීවිතයේ ඔයගොල්ලෝ විභාගය කියන දේ බොහොම චූටි දෙයක් ශිෂ්‍යත් විභාගය කවුරුත් දුක් වෙන්න ඕනේ නැහැ කවුරුත් අඬන්න ඕනේ නැහැ බැරි වෙනවා නම් හා කවන්නේ අනික හොඳට මතක තියාගන්න මේ සාමාන්‍ය ශිෂ්‍යත්ව විභාගයේ ලියලා රිචල් දානේ උන් ටිකක් ඉන්නවනේ ලකුණු 190 180 සාමාන්‍යයෙන් එහෙම මේ රිචල් දානේ උන්ට වඩා මොරාල් වෙනවා ශිෂ්‍යත්ව විභාගයේ ෆේල් වෙනවා ඇයි එතන පාඩමක් ඉගෙන ගත්තනේ පව් මගේ අම්මට දුක හිතුණා මගේ අපච්චිට දුක හිතුණා ඒ හින්දා මම මේ ගේම ගහනවා අය එක වාර විභාගයකටවත් එකෙකුටවත් මං ගාවට එන්න දෙන්නේ නැහැ එකෙකුටවත් දෙවෙනියා වෙන්නේ නැහැ මම. එතකොට අර ෆේල් වෙනේ උන් ටික හිතට හයිය ගන්නවා. මම දැන් මගේ ජීවිතේ අලුතෙන් පටන් ගන්නවා. මගේ ජීවිතේ හැම දෙයක්ම අමතක කරලා මම පටන් ගන්නවා. මං අප්පච්චිට මං කවුද කියන එක පෙන්නනවා. මං මගේ අම්මට මං කොච්චර ආදරෙයිද කියන එක මම මේ වාර විභාග වලින් පෙන්නනවා.
මේන විභාගවලින් මම පෙන්නනවා ඉස්කෝලේ තියෙන තරඟ විභාගවලින් මම පෙන්නනවා එහෙම කියලා හිතට අරගෙන වැඩ කරන්න තියෙන්නේ අපි ඕ ලෙවල් වලට ඒ නමයක්ම දාමු ඒ නමයක්ම දාමු මේ ඒ ලෙවල් වලට ඒ තුනක් අරගෙන ඔගොල්ලෝ කියනවා වගේ හොඳ දොස්තර මහත්තුරු ටිකක් වෙන්න අහිංසක ටීචර්ලා ටිකක් වෙන්න නේද අහිංසක ටීචර්ලා ටිකක් වෙන්න හොඳ දේශපාලඥයෙක් වෙන්න ළමයි කියන දේශපාලඥයෙක් වෙන්න ආසයි කියලා බඩතඩියෙක් වෙන්න නේද බඩතඩි දේශපාලඥයෙක් වෙන්න ආසයි කියන පොලිසියට යන්න ආසයි කියලා හොඳ මිනිහෙක් වෙන්න එච්චරයි ආ මේක මේ එක චූටි තැනක් එක චූටිම චූටි තැනක් විතර හරි ශිෂ්‍යත්වයේ භාගයක් කියන්නේ ෆේල් වුණා කියලා දුක් වුණොත් ඔන්න ඔයා හරි මිනිස්සෙන් නෙමෙයි මං කියන දේ අහන්න ඇති මට ආදරේ මිනිස්සෙන් නෙමෙයි ප්‍රතිඵල කවදා ඉදන්නේ නැහැ ප්‍රතිඵල ඔම ළඟදී ආවන් පස්සේ ෆේල් වුණොත් ඔයා හිත හදා ගන්න අරුණ සරොත් ශිෂ්‍යත්වයේ විභාගයේ ෆේල් මං දන්නවා මෙතන ඉන්න ළමයි 112ට වඩා නම් ගන්න ආසයි ගන්න පුළුවන් පුළුවන් එතකොට ඔයා හිතා ගන්න මම අරුණ සරටත් වඩා දක්ෂ මිනිස්සෙක් කියන එක හිතා ගන්න හරිද ඔයගොල්ලෝ හිතා ගන්න යකෝ අරුණ සරටත් තියෙන 112යි මට 120යි යකෝ අරුණ සරට වඩා මම දක්ෂයි නැත්ත ඔයා මට වඩා දක්ෂයි ඒ හින්දා ශිෂ්‍යත්ව විභාගයේ ගැන හිතන්නේ 190ක් තියෙනවා නම් මේ හා තිබිච්චද 180ක් අර යට තියෙනවා හා තිබිච්චද ඒ යානේ මේ ඔයා මේ බලාගම අර ගගන ගාමියෙක් වෙන්න කැමතිද අමිල කැමති ගගන ගාමියෙක් වෙන්න හරි ගගන ගාමී මහත්තයා මේ විශේෂත්ව විභාගේ අපි බලමුකෝ ලකුණු කොහොමද කියලා ඕගොල්ලෝ දුක් වෙන්න ඕනේ මම ඕගොල්ලන්ට සපෝට් එක දෙන්න හරි ඩොට් කෙනෙක් විද්‍යාඥයෙක් වෙන්න කැමතිලු සර් මම නාසා යනවා නදිනි නාසා යනවා ලොන්න ඩොක්ටර් කෙනෙක් වෙන්න හරි සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක් වෙනවා ටීචර් කෙනෙක් වෙනවා රහස් පරීක්ෂකයෙක් වෙනවා පුදුම මේ මගේ ජීවිතේටවත් තිබුණ නැති හීන පුතා ගගනගාමියෙක් වෙන්න රහස් පරීක්ෂකයෙක් වෙන්න හරි හරි පසු වෛද්‍ය කෙනෙක් වෙනවා මම හෙදියක් වෙනවලු හමුදාවට යන ඔමේදා ටීචර් කෙනෙක් වෙන්නේ පයිලට් කෙනෙක් වෙනවලු ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙනවා දැක් අර මගේ මොකක් මාෂල් කෙනෙක් කමාන්ඩෝ එකට යනවලු බුදුම් මේ සර් මම ස්පයිඩර්මෑන් වෙන්න ආසයි හොඳයි පුතා නියමයි නියමයි ස්පයිඩර්මෑන් හරි ආගන්තුකයන් නම් ස්පයිඩර්මෑන්ලා සුපර්මෑන්ලා ටික බලාගනිලකො පුතේ අපි මොකක් හරි කරමු කියලා කෙනෙක්ට කියන්න අපි කියනවා ලෙට්ස් කියලා කියන ලෙට්ස් කියලා ක්‍රියාපදයක් දාන්න අපි සෙල්ලම් කරමු කොහොමද කියන්නේ ලෙට්ස් ක්‍රියාපදේ සෙල්ලම් කරනවා කියන්නේ ප්ලේ අපි ක්‍රිකට් සෙල්ලම් කරමු කියලා කොහොමද කියන්නේ ලෙට්ස් ප්ලේ ක්‍රිකට් අපි ක්‍රිකට් සෙල්ලම් කරමුද ලෙට්ස් ප්ලේ ක්‍රිකට් අපි ක්‍රිකට් සෙල්ලම් කරමුද නේ අපි කොහොමද කියන්නේ අපි පන්තිය පටන් ගමුද පුතේ අපි පන්තිය පටන් ගමුද අපි පන්තිය පටන් ගමු කොහොමද කියන්නේ ලෙට්ස් පටන් ගන්නවානේ කියන්නේ ස්ටාර්ට් පටන් ගන්න දේ මොකද්ද ක්ලාස් අපි බස් ස්ටෑන්ඩ් එකට යමු බස් ස්ටෑන්ඩ් එකට යමු කොහොමද කියන්නේ ලෙට්ස් go to the bus stand හරිද අපි සින්දු කියමුද ඔන්න මේ සිතාරගේ වාක්‍යයක් let's sing අපි සින්දු කියමු හරි ඔයගොල්ලෝ උදාහරණ ටිකක් දාන්න බලන්න let's dance අපි නටමු තරසි let's dance අපි නටමු තව shall we නෙමෙයි let's අපි move කියලා අපි මොකක් හරි කරමු අපි කමු let's eat let's bath අපි නාමු නානේවම තමයි නාන්නේ තියුම් ටිකක්ද බෙද ඇවිල්ලා තියෙන්නේ let's talk අපි කතා කරමු let's enjoy අපි විනෝද වෙමු let's sing අපි සිංදු කියමු තා 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 අපි අඬමු සරසි අනේ ගොන් කතා කියන්නේ නැතුව ඉඳපන් අපි අඬමු let's go out අපි එළියට යමු සුපි let's run අපි දුවමු නියමයි අපි ආරාධනා කරමු let's invite let's may die අපි මැරෙමු let's sing songs අපි සින්දු කියමු let's celebrate අපි සමරමු නියමයි අපි මැරෙමු කියන දේ අකෝ let's jump අපි මේ උඩ පානෙමු
let's bath ubbalata oy ubbala naan nadda naana kathama kiyanne let's go to the office api office ekata yamu oy thi let's smile api hina wenmu ne hari let's make kites api sarung galaha let's do our homework let's go to Aruna sir's class api Aruna sir ge panthiyata yamu let's draw pictures api pinthura denna හරි එහෙනම් ඕගොල්ලොන්ට තියෙන වැඩේ තමයි ඊළඟ දවසේ මගේ පුතාලා ටික let's learn වාක්‍ය පහක් හදන්න ඕනේ. හරිද? homework එක ඔන්න තොනීර මිනුගි අරනේ අමිල හරි සොනී රහින අපි වැඩේට බහම අපි ඊළඟ පාඩමට හරි මගේ පුතේ ඔයගොල්ලන්ට මම ඔන්න දැන් අද දවසේ අර වාක්‍ය හදන්නේ අන්තිම එක කරන්නේ මට ඔයගොල්ලන්ට කියන්න මතක වෙයි ඔයගොල්ලෝ පුතා මේ ගේන්න ඕනේ ලබන සඳු දඩ හරිද ලබන සඳු දඩ ගේන්න ඕනේ A4 කොලයක් පාට A4 කොලයක් ගන්න හරිද පාට A4 කොලයක් අරගෙන ඉන්න ඕන මතක තියාගන්න පාට A4 කොලේකුයි පාට පෑන් කීපයකුයි නිල් කළු රතු පාට පෑන් තුල තිබ්බත් ඇති නිල් කළු රතු හොඳද සාදු දවුදේට මතක තියාගන්න එනං ඈ හරිද පාට A4 කොලයක් නම් මං ආසයි තද පාට නැතුව ලා පාට වගේ අවුදම් පාට හොඳයි කහ පාටත් හොඳයි ලා කොළ පාට වගේ හොඳයි ඈ ඒ වගේ මං ලබන සතියේ මේ පොඩි ෂෝට් නෝට් එකක් හදනවා වගේ පුතාල පින්ක් හොඳයි කෙල්ලෝ කැමති රෝස පාට නේද රතු එපා රතු තද වැඩි නේ ලානිල් හොඳයි प्रधान එතකොට ක්‍රියාපදයක් නැති වාක්‍ය හදන්න පාවිච්චි කරන්න එක ක්‍රමයක්. අපි ඒක කරා. ඒක ඉවරයි. ක්‍රියාපදයක් තියෙන වාක්‍ය හදන ක්‍රම කීයක් තියෙනවද? තුනයි. එක කරන්න ඕනේ දෙක තුන. පුතේ මේකෙන් දැන් අපි ක්‍රම කීයක් කරාද? අමිලෝ ක්‍රම කීයක් කරාද? දෙක එකක් කරා දෙකක් කරා එහෙනම් අපිට අන්තිම එක නෑ ඉන්නේ නේ අව පුතේ පෙබෙක අන්තිම එක තියෙන්නේ මගේ රත්තරන් පුතාලා ටික මාතෘකාව ලියාගන්න කාලයෙන් වාක්‍ය ගොඩ නැගීම කාලයෙන් වාක්‍ය ගොඩ නැගීම මම මේකත් ඔයගොල්ලෝට ලේසි ක්‍රමයකට කියලා දෙන්න හා කාලයෙන් වාක්‍ය ගොඩ නැගීම
අද මේ තියෙනවා IT පන්තිය හවස 4ට IT ක්ලාස් එක තියෙනවා මේ ළමයි යහන එකයි මම මේ ස්ටාෆ් එකේ මම කෝල් එකක් දීලා අහලා ඉස්සරහ කියන්නේ 4ට IT ක්ලාස් එක තියෙනවා ඒකෝර අද විද්‍යාව මේ පේපර් එකක් තියෙනවානේ පේපර් එකක් තියෙනවා ආ ඔව් පේපර් එකක් තියෙනවා නෝ විද්‍යාවේ කී මේ කීරද තියෙන්නේ ඒක පේපර් එක කීරද තියෙන්නේ හතරට පටන් ගන්නවා හරි පුතා කොහොමද දිහට එතකොට හතරට පටන් ගන්නවා ඔයගොල්ලෝගේ ICT පන්තිය ඒක ඉවරලා එහෙම පේපර් එකකට මගේ පුතාලට තියෙන හයටද හයට නේද පුතා ඔව් හයට හයට පහ මාට නෙමෙයි ඈ හයට හයට තියෙනවලු ඔන්න විද්‍යාව පේපර් එක ඔයගොල්ලෝගේ මේ හතරට අපේ ICT පන්තිය මේ IT සේ හොඳයි නේ පුතා IT සේ හොඳයි නේ පාඩකෝල එකක් ඕනේ ඔව් හොඳයි නේ උපරි වැන්ඩෙක් ගෙන්නලා දෙන්න අපි අයියලා කලාට කරේ නේ අපි තම විද්‍යාව අපි සමන් අපි ගණන් සර්රුයි විද්‍යාව සර්රුයි මමයි අපි කට්ටිය එකතුලා වැඩේ කරගෙන ගියේ ඊට පස්සේ තමයි ලාව ඉල්ලනේ හින්දා ඔය ICT උපරි වැන්ඩෝ ටිකක් ඔගොල්ලන්ට බස්සලා තියෙන්නේ අරින් ලයි ඒ වුණාට මේ හොඳම මන්නේ ඔය සර්ලාගේ උඹල බොරුවට හරි කියපල්ල මං කියල පැදි සර් එ මෙහැවුත් බොරුවට හරි මේ අරුණ සර් කියල කියපල්ල බොරුවට හරි කියපල්ල නැත්තම් මං ඉඳලා ඉවරයි පුතා හරි බලාගන්න අපි මේ හදන්නේ ක්‍රියාපදයක් තියෙන වාක්‍යයක් හදන්න හරි දමිලිය ක්‍රියාපදයක් තියෙන වාක්‍ය හදනකොට සොයට හරි ආසයි thank you පුතා අද විද්‍යාපන්ති තියෙන 10ට 10 රේ විද්‍යාපන්ති තියෙන thank you පුතේ උගන්වලා thank you පුතා එහෙනම් දැන් අපි මේ ලෑත් වෙන්නේ ක්‍රියාපදයක් තියෙන වාක්‍යයක් හදන්නයි හරිද එතකොට ඔයගොල්ලෝ දන්නවද සාමාන්‍යයෙන් අපි මේ වාක්‍ය හදන කාල තුනක් තියෙනවා මොනවාද කාල තුන වර්තමාන කාලයයි අතීත කාලයයි අනික මොකක්ද අහ වර්තමාන කාලය කියලා තියෙනවා සදිස්සය සයට ගහනවා කිව්වල වර්තමාන කාලය අතීත කාලය අනාගත කාලය වර්තමාන කාලය අතීත කාලය අනාගත කාලය ඕන දන්නවද මේ වර්තමාන කාලේ වාක්‍ය හදන ක්‍රම ටික වර්තමාන කාලේ වාක්‍ය හදන්න ක්‍රමයක් දන්නවා වර්තමාන කාලේ වාක්‍ය හදන්නේ කොහොමද හා කොහොමද හදන්නේ වැරදි මම ළමයි කීප දෙනෙක්ගෙන් අහන්න වර්තමාන කාලේ වාක්‍ය හදන ක්‍රම දන්න කට්ටිය අත උස්සන්න බලන්න වර්තමාන කාලේ වාක්‍ය හදන්න දන්න කට්ටිය දහම් සර් එම් ඉස්සයදලා වැරදි තව එක්කෙනෙක්ගෙන් අහමු මනුල සර් අයෙන්ජි යදලා වැරදි යහරා සයන්ජි දායා වැරදි දහම් දහම්
සොහම් දන්නේ නැස දන්නේ දනුල්ලා වාස වැරදි කිසුමි වැරදි මිනු කියෝ මිනු කි කොහමද සාල ඈ මිසලා වැරදි එහෙනම් ඔන්න බුද්ධිමත් ජනතාව මතක තියාගන්න වර්තමාන කාලයෙන් වාක්‍ය හදන ක්‍රමය හරිද මයික් ඔෆ් කරගන්න වර්තමාන කාලය මම කියලා දෙන්න බලාගෙන ඉන්න බලාගෙන ඉන්න ඔයගොල්ලෝ කියන උත්තර වැරදි මේ ඔයගොල්ලෝගේ ඔව් තියෙනවා පුතා මේක මේ මට අමතකුණා කියන්න මේ පේරන්ට්ස් මීටින් එක තියෙනවා අපේ ඉංග්‍රීසි විෂය සම්බන්ධයෙන් සහ විද්‍යාව අපේ මේ සම්බන්ධයෙන් මේ ගණන් සරුත් සම්බන්ධයෙන් පේරන්ට්ස් මීටින් එක තියෙන්නේ කවද්ද පුතා අපේ පේරන්ට්ස් මීටින් එක තියෙන්නේ කවද්ද මතකයිද එට කීයට තියෙන්නේ එට හවස 6:30ට මතක තියාගන්න එට හවස 6:30ට තියෙන්නේ ඒකට මේ ඉන්න පේරන්ට්ස්ලා ටික සම්බන්ධ වෙන්න ඕනේ. දෙමව්පියොත් එක්ක තමයි අපිට සාකච්ඡාව තියෙන්නේ. දෙමව්පියෝ ටික සම්බන්ධ වෙන්න ඕනේ. ඒකේ මමයි සජිස්ටර්ුයි අපේ මහිතල් සමන්සර්ුත් එයි. අපි කට්ටිය එකතු වෙලා මේ සාකච්ඡා කරලා අපි කියනවා අපි මොනවද සැලසුම් කොහොමද වැඩ ටික වෙන්නේ. එහෙම කියලා. බලන්න පුතේ. මම ඔය ළමයි එවනවා මට වර්තමාන කාලයේ වාක්‍ය හදන විදිහ එක එක දේවල්. අපි ඒකේ ලින්ක් එක දානවා ගෲප් එකට. එට ඉන්න ඕනි මම. ඒ කතන්දර මොනවත් වැඩන්නේ එත මොන වැඩේ තිබුණා 6:30ට මීටින් එකට ඉන්න ඕනි මයි ලින්ක් එක ඔයගොල්ලෝගේ ගෲප් වලට දාය. ඔයගොල්ලෝගේ ගෲප් එකට දාය. 6:30ට තමයි තියෙන්නේ. හරි. බලාගන්න. වර්තමාන කාලේ වාක්‍ය ඔගොල්ලෝ කියනවා මේ සබ්ජෙක්ට් ගන්නලු එපා වෙන්නේ නැද්ද පුතා ඔය වචන සබ්ජෙක්ට් ඔබ්ජෙක්ට් රෙස්ට් ඒවා එපා වෙන්නේ නැද්ද සබ්ජෙක්ට් එක දාන්න අපිරියන්නේ මට නම් හිරිකිතයි සබ්ජෙක්ට් කියන්නේ ඔබ්ජෙක්ට් කියන්නේ අපිට තේරෙන්නේ අපිට කියන්නේ මං කියන්න ඔය සබ්ජෙක්ට් මහලුක පොප්පක් ගන්න ඕනේ මං කියන්න ලේසි එකක් එපා වෙනවා නේ පුතා සහ ලේසි ක්‍රමයක් කියන්න වර්තමාන කාලේ හදන ලේසිම ක්‍රමය අනම් මනම් ඔය ලොකු කතන්දර ටික ඔන්නෑ පුතේ හරිද හරිද කරන කෙනා එක්කෙනෙක් වුණොත් මෙතන ඉස්සර වෙලාම කතෘ දාන්න අහගෙන ඉන්න කට්ටියම කට්ටියම අහගෙන ඉන්න අහගන්න හෙලෝ මේ අහන්න වර්තමාන කාලයේ වාක්‍ය දාන්න ඉස්සර වෙලාම පුතා කර්තෘ දාන්න වැඩේ කරන මනුස්සයා දාන්න හරි දෙවෙනියට දාන්න ක්‍රියාපදය මේකට ඈම් වීසා ගන්නවද නැහැ ඈම් වීසා ගත්තොත් විලි ලැජ්ජාවේ බෑ ඈම් වීසා ගන්න ක්‍රියාපදයක් තියෙන වාක්‍ය හදන්න ඈම් වීසා ගත්තොත් විලි ලැජ්ජාවේ බෑ නෙමෙයි විලි ලැජ්ජාවේ සන්තෝෂි බෑ ඈම් වීසා ගන්නවද එන්න අය ගන්න ඈම් වීසා ගන්න හරිද වර්තමාන කාලයේ වාක්‍ය හදන්නේ මගේ පුතේ කරන කෙනා එක්කෙනෙක් නම් ක්‍රියාපදයට s එකතු කරන්න ඕනි බලන්නකෝ අරුණ සර් අපිට උදව් කරනවා වාක්‍යයෙන් වර්තමාන කාලයිනේ අරුණ සර් අපිට උදව් කරනවා කතෘ කියන්නේ හරි ලස්සන මේ ලෝකේ තියෙන ලස්සනම නාමයක් අරුණ සර් ඔන්න කතෘව දාලා ඉවර වෙලා ඊළඟට පුතා ක්‍රියාපදය දාන්න ඕනි උදව් කරනවාට කියන්නේ help ඔන්න අරුණ සර් help හැබැයි කරන කෙනා එක්කෙනෙක් අරුණ සර් කියන්නේ එහෙනම් මෙතෙන් ගන්නේ help කියන එකද helps කියන එකද හා
අරුණස හෙල්ප් කියන එකද හරි හෙල්ප්ස් කියන එකද හරි හෙල්ප්ස් මොකද පුතා අරුණස කියන්නේ එක්කෙනෙක් එහෙනම් අරුණස හෙල්ප්ස් ක්‍රියාපදයෙන් පස්සේ ඒකෙන් එන ප්‍රතිඵලය දාන්න උදව් කරනවා නම් උදව් කරන්නේ කාටද අපිට කියන්න us අරුණස හෙල්ප්ස් us තේරුණාද තව එකක් කියමුද තව එකක් හදමුද සරසී ඉංග්‍රීසි කතා කරනවා සරසී ඉංග්‍රීසි කතා කරනවා අතුරු දාන්න එපා මුලින්ම සරසී කතා කරනවට කියන්නේ speak s p e a k හරිද කියන්න මේ හරිද සරසී speak හරිද නෑ මොකද speak වෙන්න ඕනේ කරන කෙනා එක්කෙනෙක් මගේ පුතේ සරසී speak ක්‍රියාපදයෙන් වෙන ප්‍රතිඵලය දාන්න කතා කරනවා නම් කතා කරන්නේ මොනවද ඉංග්‍රීසි english Sarasi speaks English. Sarasi English kata agar no. Sarasi speaks English. Halo. Amma mata bani no. Amma mata hema dalu bani no. Ada udah. Amma mata hema dalu bani no sir. Amma hema dalu mata bani no. Mother. Bani no itu apa kata kia ni? Bani no itu kia ni? Blame. Scold කියවත් කමන්නේ blame හැබැයි කරන කෙනා එක්කෙනෙක් නිසා blame කියලා හරියන්නේ නැහැ මොකද්ද දාන්න ඕනේ mother blames දෙක mother blames කාටද බනින්නේ බනිනව නම් බනින කෙනා දාන්න කාටද මට කියන්න නැත්තම් තු මේ කියවත් කමන්නේ හැමදාම කියන්න හැමදාම කියන්න කාලවකවානවා අවසන් දාන්න ඕනේ everyday ඇත්තටම හැමදාම අම්මා මට බනිනවා. ඔහොමද කියන්නේ? Actually mother blames me everyday. ඔයා දන්නවනේ අම්මා මට හැමදාම බනිනවා. කොහොමද කියන්නේ? You know, ආ දන්නවනේ mother blames me everyday. අම්මා හැමදාම මට බනිනවනේ. හරිනේ පුතා. එහෙනම් ඔන්න කරන කෙනා එක්කෙනෙක් නම් මගේ රත්තරන් පුතේ ක්‍රියාපදයට ස් දාන්න ඕනේ. එතකොට කරන කට්ටිය බහුවචන වුණොත් මොකද කරන්නේ පුතා අපි? කරන කට්ටිය බහුවචන වුණොත් එහෙම නැත්නම් අයි කියන එකේනා හිතුවොත් මගේ පුතාලා හොඳට තේරුම් ගන්න එහෙම වුණොත් ක්‍රියාපදයට ස් දානවද නෑ මගේ පුතේ ක්‍රියාපදේ නිකම්මයි තියන්නේ ක්‍රියාපදයට ස් දාන්නේ නෑ හොඳට මතක තියාගන්න හොඳට මතක තියාගන්න හරිද හොඳට මතක තියාගන්න වර්තමාන කාලේ වාක්‍ය හදන්න අරුණ සර් ලේසි ක්‍රමයක් කියලා දුන්න මොකද්ද අරුණ සර් කියලා දුන්නේ කරන කෙනා එක්කෙනෙක් නම් ක්‍රියාපදයට ස් දාන්න ඕනේ හරි 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 මට මතකයි මතකයි එතකොට සර් තව කියලා දුන්නා බහුවචන එක්කෙනෙක් හරි ඒ කියන්නේ බහුවචන කට්ටියක් එක්කෙනෙක්ට වඩා වැඩිපුර බහුවචන කට්ටියක් හිටියොත් හරි අයි කියන එක්කෙනා හිටියොත් හරි ක්‍රියාපදයට මොකවත් කරන්න එපා දැන් හරි බලමු අපි ඒකට උදාහරණයක් මම ටීවී බලනවා මම ටීවී බලනවා අතුරු දාන්න දෙපැයි මුලින්ම අයි බලනවට කියන්නේ වොච් කරන කෙනා අයි තියෙන නිසා මේකට ස් දාන්න යන්න එපා මගේ පුතේ අයි වොච් ටීවී ඔන්න මම ටීවී බලනවා දැක්කද මම ටීවී බලනවා ක්‍රියාපදයට මොකක්ද දාන්න එපා පුතේ මම ටීවී බලනවා හරි ඊට පස්සේ ඕන් ක්‍රිකට් සෙල්ලම් කරනවා ඕන් ක්‍රිකට් සෙල්ලම් කරනවා කොහොමද කියන්නේ ඕනේ ඕන් ක්‍රිකට් සෙල්ලම් කරනවා දේ සෙල්ලම් කරනවා කියන්නේ ප්ලේ ඕන් කියන්නේ බහුවචනයි මගේ රත්තරන් පුතේ එහෙනම් ක්‍රියාපදයට මොකවත් කරන්න එපා දේ ප්ලේ සෙල්ලම් කරනවා නම් සෙල්ලම් කරන දේ මොකද්ද දේ ප්ලේ ක්‍රිකට් දේ ප්ලේ ක්‍රිකට් දැකනේ පුතා ලේසි එහෙනම් වර්තමාන කාලේ වාක්‍ය හදන ක්‍රමය තමයි මෙන්න මේක මේක මේ විදිහටම ඕගොල්ලෝ ඇඳ ගන්න මේ විදිහටම ඇඳ ගන්න ලියන්න ඕනේ ඔය හැයලි ලියලිය තේරුම් ගන්න සොනීර ටග් ගාලා ලියන්න මේ මං වගේ ලස්සනට ඔයාලට චිත්‍ර අඳින්න බැරි වෙයි මං වගේ බොහොම සුන්දර චිත්‍ර අඳින්න බැරි වෙයි මං වගේ කලාකාරයෙක් නෙවෙයි ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට පුළුවන් විදිහට ඇඳ ගන්න කමන්නේ
මට මේ කලාව මං හිතන්නේ උපතින් ආව ගියාත්මේ මං කලාකාරයෙක්ද කොහෙද චිත්‍ර ශිල්පියෙක්ද කොහෙද ඒ හින්දා තමයි මේ මේක අඳින්න බලන්නක පුතා නිකන් මනුස්සයෙක් ජීවමානව බෝඩ් එකේ ඉන්නවා වගේ පාඩම එක කවන්නේ ග්‍රවුන්ඩ් එකෙන් ගොඩක් පොඩ්ඩ එහෙම දාන්න පුළුවන් නෑ පොඩ්ඩ එහෙම දානවා නම් තා වැඩිපුර සල්ලි ගන්නවා චිත්‍රෙට මං එහෙම චිත්‍ර ශිල්පියෙක් එහෙම වැඩ කොණ්ඩ එහෙම දානවා නම් ගණන් වැඩි ඇස් දානවා නම් තව ටිකක් ගණන් වැඩි අට දැම්මොත් සෑහෙන ගණන් ගන්න වෙනවා දත් දත්වලට ගණන් වැඩි එක දතකට රුපියල් 30යි රුපියල් 90ක් විතර දුන්නොත් දත් 3ක් විතර දාලා දෙනවා චිත්‍රෙට මං එහෙමයි ගණන් විනු ඇඟිලිත් අඳින්න පුළුවන් පොඩ්ඩ බඩු ඒ සපත්තු දෙක මෙන්න බලගෙඩිය හා පුතා ඔයගොල්ලෝ කියන්න මේ පින්තෝරේ නිකන් කවුරු වගේද ඔයාලත් නිකන් මං ඔන්න නමක් කියන්නේ හරි මං නමක් කියන්නේ ඕගොල්ලෝ කියන්න මේක මගේ චිත්‍ර දිහා බලලා කවුරු වගේද කියලා නිකන් කියන්නකො සජි සර් වගේලු දැක්කද මං ඒකනේ කිව්වේ පුතා මට මේ කරා කුඩු බහැකි නැත්තම් ළමයි ඔක්කොම සජි සර් කියන්නේ නැහනේ මම මෙතන සජි සර්ගේ නමක්වත් කිව්වද නැහනේ පුතා නමක්වත් කිව්වේ නැහැ ළමයි ඔක්කොම කියන්නේ සජි සර් වගේ මට පුදුම හැකියාවක් තියෙන්නේ පුතා ඔයගොල්ලෝ චිත්‍රපන්තියකුත් කරලා දෙන්නම් චිත්‍රපන්තියකුත් කරලා දෙන්න හරි බලන්න සොනීරත් ඇදලා කොණ්ඩයක් එහෙම දාලා නේද සොනීරගේ චිත්‍රයක් අඳින්නද බෝඩ් එකේ පුතා හරි නේ හරි ඔය පුතේ මට ළමෙක් එක්ක කතා කරන්න ඕනේ වර්තමාන කාලේ වාක්‍ය හදන විදිහ ගැන මට ටග් ගාලා අත උස්සන්න නෙත්තරණි තමයි ඉස්සර වෙලාම අතිස්සෙ නෙත්තරණි නෙත්තරණි ඕ ඔමේද ඔෂා පුතා කොහමද වර්තමාන කාලේ වාක්‍යයක් හදන්නේ ඒ කෙනෙක් ඉන්නා නම් ඒ සකුරක් ක්‍රියාපදයට දාන්න ඕනේ අයි හරි බහුවචන කටියක් ඉන්නා නම් ඒක හැමම තියන්න ඕනේ එතකොට ඉස්සර වෙලාම මොකක්ද දාන්න ඕනේ වාක්‍ය හදනකොට ඉස්සර වෙලාම හතුරු දෙවෙනියට ක්‍රියාපදය ඔබේද හරිද හරි සර් ඔබේද හරි ඉස්සර වෙලාම කතෘ ඊළඟට ක්‍රියාපදය තුන්වෙනියට මොකක්ද තුන්වෙනියට මොකද්ද දාන්න ඕනේ ඒ ක්‍රියාපදයෙන් වෙන ප්‍රතිඵලය හරි අපි තව ළමයෙකුට නිර්මාණී නිර්මාණී මේ වර්තමාන කාලේ වාක්‍ය හදන ක්‍රමයේ මොකද්ද මම ලේසි ක්‍රමයක් කියලා දුන්නේ කොහමද හදන්නේ කෙනෙක් ඉන්නවා නම් සර් ක්‍රියාපදයට s දානවා i සහ බහුවචන බහු ගොඩක් අය ඉන්නවා නම් ක්‍රියාපදයට s දාන්නේ නැහැ හරි මට මගේ පුතා කියලා දෙන්න දැන් එතකොට වාක්‍ය හදනකොට ඉස්සර වෙලාම මොකද්ද දාන්න ඕනේ පත්‍රු පත්‍රු දාන්න ඕනේ දෙවෙනියට මොකද්ද දාන්න ඕනේ මොකද්ද හරියටම හරි මගේ රත්තරන් පුතා ක්‍රියාපදය දාන්න ඕනේ ඔයා කියන්න පුළුවන් නම් කල්පනා කරලා තුන්වෙනියට මොකද්ද දාන්න ඕනේ ප්‍රතිඵලය හරියටම හරි ක්‍රියාපදයෙන් වෙන ප්‍රතිඵලය මගේ පුතේ කාලවකවානු එහෙම තිබ්බොත් ඒව කොහාට දාන්න ඕනේ වාක්‍ය අවසානයේට නියමයි මගේ රත්තරන් පුතා නියමයි ආ නියමයි හරි හොඳ ළමයි හොඳට පාඩම අහගෙන ඉන්න හරි හොඳ ළමයි අපි බලමු තව ළමයෙක් වරගෙන
Rajuni. Oh sir. Mage putan mata kiyanna vartamana kale vakyayak hadanne kohomada kiyala? Vartamana vakyayak hadanne ekkenek hitiyot api s danawa ida kriya padata s danawa etakota denne ko i ekata wada godak hitiyot ho i tibbunoth api ek s danne ne kriya padata nikan thiyenawa nikan thiyena etoda mage putan mata kiyala denna ara vakya hadenno ne piliwela issara welama mulata mokadda danno ne හරි පුතා එනවා මම වාක්‍ය ටිකක් දෙනවා හදන්න වාක්‍ය ටිකක් දෙන්න හදන්න යන්න පුතා මේ වාක්‍ය ටික හරියන්න ඕනේ කල්පනා කරලා හදන්න වරද්දන්න එපා හරි බලමු ඊට පස්සේ මම වාක්‍ය කතා කරන ළමයිව ගන්න මේ පළවෙනි වාක්‍යය ලියා ගන්න මම පොත් කියවනවා මම දැන් පොත් කියනවා මම දැන් පොත් කියවනවා මම පොත් කියවනවා මම පොත් කියවනවා අම්මා කාමරයේ අම්මා හැමදාම කාමරය පිරිසිදු කරනවා අම්මා හැමදාම කාමරය පිරිසිදු කරනවා වරන් ගෙදර ලියා ගන්න ඒ වුණාට මම හැමදාම කාමරය හැඩි කරනවා අම්මා හැමදාම කාමරය පිරිසිදු කරනවා අම්මා හැමදාම අම්මා හැමදාම කාමරය පිරිසිදු කරනවා අම්මා හැමදාම කාමරය පිරිසිදු කරනවා ඊළඟ එක ඇය අපි නමක් දාමු තරුෂි උපන්දිනය සමරනවා පරුෂි උපන්දිනය සමරනවා පරුෂි උපන්දිනය සමරනවා පරුෂි උපන්දිනය සමරනවා
තාත්තා හැමදාම මට කෝල් කරනවා. තාත්තා හැමදාම මට කෝල් කරනවා. තාත්තා හැමදාම අමිල බලාගෙන ඉන්න. අමිල ලියන්න. ලියන ලියන. අර මෝත් ඔහොම තමයි කොච්චර වට පිට බලලා ඉන්නවයි කරන්නේ. මුවෙක් වාගේ. තාත්තා හැමදාම මට කෝල් කරනවා. තාත්තා හැමදාම මට කෝල් කරනවා. හරිනේ. තව වාක්‍යයක් දෙන්නම්. ළමයි ගීත ගායනා කරනවා. ළමයි children ගමු. ළමයි ගීත ගායනා කරනවා. නැත්නම් ළමයි සින්දු කියනවා. අපිට තේරෙන්නේ නැහැ. ළමයි සින්දු කියනවා. ළමයි සින්දු කියනවා. පහයිනේ. හරි. දහම් සර් මට වාක්‍ය ටික කියන්න යාළුවන්ට ලියා ගන්න බැරි වෙච්ච කට්ටිය ඇති. පළවෙනි වාක්‍ය මොකද්ද? මම දැන් පොත් කියවනවා. ආ හරි. මම දැන් පොත් කියවනවා. දෙවෙනි එක කියන්න. අම්මා හැමදාම කාමරය පිරිසිදු කරනවා. අම්මා හැමදාම කාමරය පිරිසිදු කරනවා. හරි. තුන තරුෂි උපන්දිනය සමරනවා. තරුෂි උපන්දිනය සමරනවා. හරි. ඊළඟ එක. හතර තාත්තා හැමදාම මට කෝල් කරනවා. තාත්තා හැමදාම මට කෝල් කරනවා. හරි. ඊළඟ එක. ළමයි සින්දු කියනවා. හරි. Thank you පුතා. Welcome sir. හරි මම දෙනවා චූටි වෙලාවක් හදන්න පුළුවන් නම්. ඊට පස්සේ මම ළමයි කීප දෙනෙක්ගෙන් අහලා බලනවා. පහම හරි ගියොත් ඉතින් සුපිරි වැඩෝ තමයි ඈ. බලමු වැඩෝ දෙන්නේ කියලා.
දැන් එන්න කතා කරන්න කැමති බබෙක්. බලමු මේ පහම හරියයිද කියලා. හරි ගියොත් නම් ඉතින් සුපිරි තමයි යා. හරි ගියොත් සුපිරිම තමයි යා. ඔන්න ඔන්නලා ඉන්නේ ආලිත්. හලෝ. මොනිරා හදවද? ඈ? හදවද? ඔව් සර්. හා අපි වාක්‍ය බලමු හරි ගියද කියලා වාක්‍ය පුතාගේ. පළවෙනි වාක්‍ය කියන්න ඔනිරා. මම දැන් පොත් කියවනවා. මම දැන් පොත් කියවනවා. මගේ පුතේ මේක කරන්න කියලා එක්කෙනෙක්. මෙහෙයි අයි. වැරදුනා මම සමාවෙන්න. අයි. එතකොට අයි හිටියොත් ක්‍රියාපදයට s එකතු කරනවද නැද්ද සොනීරා? s එකතු කරන්නේ නැහැ. ඒ එකතු කරන්නේ නැහැ. එහෙනම් අයි මොකද්ද ක්‍රියාපදේ? ක්‍රියාපදේ read. ක්‍රියාපදයෙන් ප්‍රතිපලය මොකද්ද? book. I read books. දැන් කියලා තියනවද? ඔව් සර්. නව් ඒක කාල වකවානුවක්. එහෙනම් ඒක කොහට දෙන්න ඕනේ? අන්තිමටම සර්. නියමයි මරු පුතා. එහෙනම් වාක්‍ය කොහොමද දෙන්නේ පුතා? I read books now. ඇත්තටම මම දැන් පොත් කියවනවා. කොහොමද කියන්නේ? Actually I read books now. වා දන්නවනේ මම දැන් පොත් කියවනවා. You know I read books now. අවංකවම මම දැන් පොත් කියවනවා. I ඇසයි පුතා මම ඔයගොල්ලන්ට දුන්නේ නේ to be honest කියලා එකක් දුන්නේ නේ තාම to be honest අවංකව හරි මම ඒක ටික දෙන්නම් ඉස්සරහට හරි තොලි රහින පළවෙනි වාක්‍යයෙන් මොනේ I read books now මම දැන් පොත් කියවනවා ඊළඟට දෙවෙනි වාක්‍යය කියන්න අම්මා හැමදාම කාමරය පිරිසිදු කරනවා අම්මා mother මගුතේ කරන්නේ එක්කෙනෙක් ක්‍රියාපදයට s එන්න ඕනිමයි. ඔව් සර්. cleans. cleans. mother c l e a n s. mother cleans. පිරිසිදු කරනවා නම් පිරිසිදු කරන්න. අන්න හරි. room. the room කියෝ ලස්සනයි ඉතින්. the නම් තිබෙන්නේවත් නැහැ හරිය. the room. හරි මගේ පුතේ. room every day. ඇයි ඒ every day කියන එක අන්තිමේට දාන්නේ? කාලවක ගන්නවන් නිසා. නියමයි මගේ පුතා. එහෙනම් එවරිඩි E V E R Y D A Y. Mother cleans the room every day. සොලිලා වාක්‍ය කියන්න එක පාරක්. Mother cleans the room every day. අයි මේ සොනිලා යාළුවාට බනිනවා. යාළුවා බනිනවා ඇයි දන්නවද? අර to be honest කියන එක දුන්නලු. මම ලියාගන්නවා. ලියාගන්න නැද්ද? To be honest දුන්නලු to be honest අවංකවම කියන්නේ යාළුවෝ බනිනවා වන්න. ලියල නැද්ද? නෑ සර්. හරි. හරි. Mother cleans the room every day. අම්මා හැමදාම කාමරය පිරිසිදු කරනවා. කියන වාක්‍ය එක පාර. Mother cleans room every day. මේක වැඩි කරලා කියන්න. Mother cleans room every day. උප්පරිම වේගෙන් කියන්න. Mother cleans room every day. ආපු වැඩන නරනාගේ බල්ල කොළඹ යනවා වගේ. තව ටිකක් මේක පට පට කාලා කියන්න පට පට කාලා. Mother cleans room every day. අන්න. Mother cleans the room every day. අන්න. අපි ඔබ කටවලින් මුරු කරගන්න එක. තුන්වෙනි වාක්‍ය කියන්න මගේ රත්තරන් පුතා. Tarushi upandine samaranawa. Tarushi එකෙක්. Tarushi මගේ පුතා සමරනවට මොකද්ද කියන්නේ? celebrate celebrate c e l e b r a t e හැබැයි පුතේ තරුෂි කියන්නේ එක්කෙනෙක් එහෙනම් මොකක්ද අපි දාන්න ඕනේ s දානවා අන්න හරි මගේ පුතේ තරුෂි celebrates birthday birthday හරි පුතා වාක්‍ය කියන්න තරුෂි celebrates birthday පපරා තරුෂි celebrates birthday තව ටිකක් වේගෙන් තරුෂි celebrates birthday උපරිම වේගෙන් කියන්නේ තර්ෂි සෙලිබ්‍රේට්ස් බර්ත්ඩේ මෙයයි තර්ෂි සෙලිබ්‍රේට්ස් බර්ත්ඩේ මම හිතන විදිහට කියලා කියමු මම හිතන විදිහට තර්ෂි උපන්දිනය සමරනවා කොහොමද කියන්නේ as I think තර්ෂි සෙලිබ්‍රේට්ස් බර්ත්ඩේ මෙයයි ඊළඟ වාක්‍ය කියන්න සමීරා තාත්තා හැමදාම මට කෝල් කරනවා අත්‍රු තමයි පාද කෝල් කරනවා කියන්නේ calls calls
You know, father calls me every day. And father calls me හැමදාම කියන්නේ every day. Every day. වාක්‍ය කියන්න. Father calls me every day. තව ටිකක් වේගෙ වැඩි කරන්න. Father calls me every day. උපරිම වේගෙන් කියන්න. Father calls me every day. තව ටිකක් වේගෙ වැඩි උපරිම වේගෙන් කියන්න. තව ටිකක් වේගෙ. Father calls me every day. අන්න. ඔය දින සුද්ධියක් පාරයි. Father calls me every day. පුතේ අන්තිම වාක්‍යෙත් නේ. ළමයි සින්දු කියනවා. ඔව් to me කිව්වත් command එක නේද? ළමයි ළමයිට ඉංග්‍රීසියෙන් මොකද කියන්නේ? Children. Children. Are children? Children sing song. බහුවචනේ හින්දා ස්ථාන ඕනේ. Children sing songs. එන ළමයි සින්දු කියනවා. Children sing songs. කියන බලන්න නිකන් අර චංචුන් ගාලා නිකන් චීනේ වගේ ගතියක් එනවා පුතා කියන්න. Children sing song. එනවා නිකන් චංචුන් ගතියක් නේ. චීන ගතියක් වගේ. Children sing songs. Samsung Samsung වගේ. ආ children sing songs. හරි වගේ පුතේ. නියමයි. සොනී රාමගේ රත්නම් පුතා. හරි හොඳයි. Thank you sir. හරි පුතේ. හරි එහෙනම් අද දවසේ මේතනින් මම කතා ඉවර කරනවා සඳුදටමම අතීත කාලය සහ අනාගත කාලය සාකච්ඡා කරලා අපිට වෙලාව තිබුණොත් අර ෂෝට් නෝට් එකේ වැඩේ මම කරනවා අර A4 කොලේ වැඩේ ෂුවර් නෑ එක කරන්න පුළුවන් වේවිද කියලා කෝකටත් සඳුදරේදී අරගෙන තියාගන්න. එතකොට අපේ පේරන්ට්ස් මීටින් එක තියෙනවා හෙට හවස 6:00ට. 6:00ට නේ. ඔව් හෙට 6:00ට මම එනවා ඒ පාරක් ඔකලුත් එක සාකච්ඡාවක් දාගන්න කතාවක් කරන්න. මේ එතකොට දැන් තියෙනවා අර මෙන්න මේ වරු කැලේගේ පන්තිය. මේ වරු කැලේගේ පන්තිය තියෙනවා. ඒ විභාගෙනුත් මගේ පුතාලා ටික ලකුණු ගන්න. ඔයගොල්ලෝ අපේ මේ පන්තියේ ළමයි සෙට් එක වැඩි ලකුණු ගන්න. ඒතකොට මට කියන්න පුළුවන් දැක්කානේ මේ මගේ ඉංග්‍රීසි පන්තියේ ළමයි ටික තමයි වැඩෝ කියලා මට කියන්න පුළුවන්. ඒ හින්දා ඔයගොල්ලෝ මේ පන්තියේනුත් හොඳට ලකුණු ගන්න. එහෙනම් පුතේ අද දවසේ නවතිනවා මට ඔයගොල්ලොත් එක්ක ඉන්න තියෙන වෙලාව ඉවරයි. එහෙනම් කට්ටියටම සුබ දවසක්. ආයි